මෝහක්ඛයෝ නිබ්බානං. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඔබේ ජීවිතය හා බැඳිච්ච ගාථාවන් උදෙසා සිද්ධ කරන මේ විවරණය ඔබව විමුක්තිගාමී ශ්‍රාවකයෙක් බවට පත් කිරීම දක්වාම උපකාර කරන්නටයි අපි උත්සාහ කරන්නේ. අපි බලාපොරොත්තු වන්නේ තිබඳු අර්ථයක්. මේ ගාථාවන්ගේ අර්ථය සම්පූර්ණයෙන්ම විමුක්තිගාමී පදනමක් ඇතුවයි මතු වෙලා තියෙන්නේ. ඒ මතු වී ඇති විමුක්තිගාමී පදනම අපි හැම කෙනෙකුටම විශාල උදව්වක්, විශාල උපකාරයක්. ජීවිතාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට මේ සජ්ජායනා කරන ගාථාවන්ගේ අර්ථය සම්පූර්ණයෙන්ම මතු කරගන්න ඒ තැන්වලදී ගාථා බැඳලා තියෙන ආකාරය, ගාථාවන්ගේ අර්ථය තුළ නිමන කුළු ගැන්වී ඇති ආකාරය, මේ හැම එකක්ම අපට වැදගත්. ඒ වැදගත් භාවය තුළ ගැඹුරු අර්ථයක් මතු කරන අදහසින් තමයි අදත් අපි මේ විවරණයට එකතු වන්නේ. අද අපි ඔබ තිසරණය පදනම් කරගෙන වන්දනා කරන ගාථාවන් වල තියෙන ඉතාම වැදගත් ගාථාවක විවරණයයි ඔබ හමුවේ විමුක්තියට පාදක වන ආකාරයට ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ විවරණේ එක පැත්තකින් ශ්‍රද්ධාවටද, අනික් පැත්තෙන් ප්‍රඥාවටද, එක පැත්තකින් සද්ධාවටත් අනික් පැත්තෙන් ප්‍රඥාවටත් උපකාර වන ආකාරයටයි ධර්මය අපි මතු කරන්නේ. එතන මේ මතු කිරීම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද මේකෙන් සද්ධාවට උදව්වක් ලැබෙනවා වගේම නැවත තමන්ව කියවා ගන්නට ප්‍රඥාවටද උදව්වක් ලැබෙනවා. ඒ නිසා මේ බඳු ගාථාවක අර්ථය ඉතාම වැදගත් අවස්ථාවක්. ඔබට මතක ඇති ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසන් වෙලා ඔබ තුල ඇති වෙනවා ඉතාම වැදගත් අදහසක් මතුවන ගාථාවක්. ඒ තමයි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කිරීමේ පාඩයට මේ ගාථාව ඉතාම ඍජුව සම්බන්ධයක් තියෙනවා. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නං චේ ධම්මං අහං වන්දාමි සබ්බදා. එතනම අපි කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජයමංගලං. ඊට පස්සේ අපි කියනවා බුද්ධෝයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං කියලා. ඉතිපිසෝ පාඨය අවසන් වෙනකොට බොහෝ බුද්ධ ශ්‍රාවකයන් මේක යොදනවා එතනින් පසු වන්දනාව පිණිස. ඇත්තම මේ ගාථාව තුළ මතුවන අර්ථය ඔබ දැනගෙනද මෙච්චරකල් සජ්ජායනා කළේ? ඇත්තම මේ ගැන ඔබට මොකක්ද තියෙන අදහස? මෙබඳු වාක්‍යයක් තුළ පවා නිවන විමුක්තිය සැඟවී ඇති බව, නිර්වාණගාමී පණිවිඩයට උපකාරයක් ලැබෙන බව අපි අමතක නොකළ යුතුයි. නිර්වාණයට මහ පුදුමාකාර උපකාරයක්, පුදුම උදව්වක් මේ තුළ ගොඩනැගෙනවා. ඒක හරිම අසිරිමත් සංසිද්ධියක්. භාගතුන් වහන්සේ අපට මතක් කරනවා මූලික වශයෙන්ම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දියුණු කරගන්න ශ්‍රාවකේ භාග්‍යවතුන් වහන්සේව විමස විමසා සරණ යා යුතු බව. මීට පෙර විවරණයේදී අපි මතක් කළා බුදුරජාණන් වහන්සේව කොහොමද විමසන්නේ කියලා.
භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපට විමසන්න තියෙන්නේ බුදුරජාණන්සේගේ බුදු ගුණෝස්සේ. මොකද බුදු කෙනෙක්ගේ ගුණය අපිට දරාගන්න අමාරුයි. ඒක අපේ මනසට දරාගන්න අමාරුයි. ඒතර බුදු කෙනෙක්ගේ ගුණය අපේ මනසට දරාගන්න අමාරු නිසා භාග්‍යතුන් වහන්සේ අපට වදාලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අපට දරාගන්න බැරි නිසා උන්වහන්සේව දරා ගැනීමට අපේ මනස පුංචි වැඩි නිසා අපිට බුදුරජාණන්ස හඳුන ගන්න වෙන්නේ බුදු ගුණ නමයක් ඔස්සේ. ඒ නමෙහි පිළිබඳ මීට පෙර විවරණයේදී මතක් කළා. එතනටම යොදන යේච බුද්ධා අතීතාච කියන අන්තර්ගතයේ ඇතුව පැහැදිලි වෙන වාක්‍ය පාඨයයි අපි අද විවරණයේදී විවෘත කරන්නේ. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මොකක්ද මේකේ අර්ථය? බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ජීවිතාන්තයේ දක්වාම මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ජීවිත පරිත්‍යාගයෙන් සරණ යනවා. ජීවිතයේ යම් තාක් දවසාන් වෙන්නේ ඒ තාත්ම ඔබ වහන්සේමයි සරණ යන්නේ. බලන්න මේ අර්ථය ඔබේ හදවතට ආවද බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනකොට? බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියපු ශ්‍රාවකයෙකුට පින්වත්නි පුළුවන්ද නැවත නැවත බුදුරජාණන් සරණ යනවා කියලා පළතුරු වට්ටියක් මත දේවත්වයට තමන්ගේ සම්පූර්ණ ගෞරවය පරිත්‍යාග කරන්න පුළුවන්ද? මේ අර්ථය තමන්ගේ හෘද සාක්ෂිය තුළ ලැබුණා නම් හෘද සාක්ෂිය තුළම ඒ කියන්නේ තමන්ගේ හදවත මේ ධර්මයට මේ අර්ථයට විවෘත වුණා නම් එයා මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්න ඉඩක් නැහැ. විවිධ දෘෂ්ටිගත වීම වලට විවිධ අන්තගාමි මතවලට විවිධාකාරී වෘතයන්ට විවිධාකාර අදහස් වලට ශ්‍රාවකයාට අහු වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි පින්වත්නි. මේ අර්ථය තුළ ජීවිතේ විවෘත වුණාම බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනකොට හැමදාමත් වගේ පින්වත්නි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනකොට ජීවිතාන්තයේ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන අදහස ආවට පස්සේ මේ අදහස එක්කනම් හැමදාමත් සජ්ජායනා කළේ මේ අදහසත් එක්ක සජ්ජායනා කරන ශ්‍රාවකයෙකුට කිසිම දවසක පුළුවන්කමක් නැහැ බුදුරජාණන් වහන්සේගේ සරණ අතහැර දමා වෙනත් වෙනත් විකල්ප ක්‍රම හොයන්නට. මං කියන්නේ කේන්දරය තුළ සත්‍යයක් තියෙනවා නම් ඒවා තුළ කරගන්න අභිචාර විදි ගැන ඔබේ අවධානය යොමු කරගත්තට කමක් නැහැ. දෙවියන් පිළිබඳ ඔබ තුළ පවතින අදහසට අනුව කටයුතු කළාට කමක් නැහැ. හැබැයි පින්වත්නි ඔබ මතක තියාගන්න ඒ සියල්ලටම වඩා භාග්‍යවතුන් වහන්සේගේ සරණ තුළ ස්ථාවර වීමට ඔබ ඍජුව වැඩපිළිවෙලක් ගොඩනගා ගන්න. ඍජුව වැඩපිළිවෙලක් හදා ගන්න. ඒ වැඩපිළිවෙල ඔබට අවබෝධය දක්වාම උපකාර කරයි. දැන් බලන්න බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ජීවිතාන්තේ දක්වාම ඔබ වහන්සේ සරණ යනවා. ඊළඟට කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැහැ. ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජයමංගලම් මේ සත්‍ය බලයෙන් මට මංගල්‍යයක් වේවා. එතකොට මේක මුළු විශ්වයේ පුරාම විහිදී පැතිරී පවතින බලයක් හැටියට පිළිගත් ශ්‍රාවකයෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේ අදහාගෙන මෙබඳු ආකාරයෙන් සරණ යන්න පුළුවන්. ඒ සරණ තුල සැලසෙන ස්ථාවර පිළිසරණ පින්වත්නි සුළුපටු එකක් නෙමෙයි. ඒක සුළුවෙන් සලකන්න බෑ. පටන් ගත්ත තැනම යා වන්දනා කරන්නේ කොහොමද? යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා. වර්තමාන ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි යා සරණ යන්නේ. ඒ පුද්ගලයා තුළ යේච බුද්ධා අතීතාච
අතීත බුදුරජාණන් වහන්සේලාද මම සරණ යනවා. අතීත බුදුරජාණන් වහන්සේලාද සරණ යනවා. ඒච බුද්ධ අනාගත. අනාගතයටත් ලෝකයේ කාලාන්තරයකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වේවි. උන්වහන්සේලාද මම සරණ යනවා. දැන් ඔබ දන්නවා අතීත බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දිහා බැලුවම බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම නිශ්චිතව ගණනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලා 28 නමක් පහළ වුණා කියලා 820 පිරිතේ තිබුණට බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම 28ක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම අචින්තියයි. හේතුව ඒ බුදුරජාණන් වහන්සේට නියත වරුණ දුන්නේ කවුද? ඒ තවත් බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේට නියත වරුණ දුන්නේ කවුද? ඒ තවත් බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේට නියත වරුණ දුන්නේ කවුද? ඒ තවත් මේ විදියට ගත්තාම බුද්ධ විෂය සීමා කරන්න බෑ. බුද්ධ විෂය සීමා නෑ. අචින්තියයි. එතකොට අතීත බුදුරජාණන් වහන්සේලා මම සරණ යනවා. යේච බුද්ධා අතීතාච. ඒ බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරනවා. එතකොට එයාට බුදුරජාණන් වහන්සේලාගේ මේ විශ්වයේ මත පහළවීම පිළිබඳ අදහසක් එන්නේ නැද්ද? අදහසක් එනවා. අතීතයේ අනන්ත බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා නම් ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳවත් ඒ ශ්‍රාවකයා නුවණක් හදාගත යුතුයි. පින්වත්නි, අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක බොහොම දුර්ලභ දෙයක්. අතිශයින්ම දුර්ලභ දෙයක්. හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා මේ මිහිමත පහළ වෙනවා කියන එක පිටිපස්සේ අඩුම මහා කල්ප අසංඛ්‍ය 20කුත් කල්ප ලක්ෂයක්වත් තියෙනවා. මහා කල්ප අසංඛ්‍ය කල්ප 20කුත් කල්ප ලක්ෂයක්වත්. මහා කල්ප අසංඛ්‍ය 20ක් කියලා කියන්නේ පින්වත්නි, මනසින් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකට අපි කියන්නේ මනෝ ප්‍රනිදානේ කියලා. මනෝප්‍රනිදානීය මහා කල්ප අසංඛ්‍ය 7ක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කරන. බුදු වෙනවා කියන අදහස හිතේ විතරක් තියාගෙන ඉන්නවා. කාටවත් ඒවා කියන්න යන්නේ නැහැ. බලන්න, අපිත් මනෝප්‍රනිදාන නැද්ද? අපි හිතේ තියාගෙන ඉන්නේ නැද්ද සමහර අදහස්? අන්න ඒ වගේ මම බුදු වෙනවා කියලා හිතේ තියාගෙන ඉන්න එකට තමයි කියන්නේ මනෝ ප්‍රනිදානය කියලා. එතනින් පස්සේ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකට කියන්නේ වාප්‍රනිදානය කියලා. වාප්‍රනිදානය ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කල්ප අසංඛ්‍ය 9ක්. 7යි 9යි කීයද? 7යි 9යි පින්වත්නි. එකතු වුණාට පස්සේ 16යි. මහා කල්ප අසංඛ්‍ය 16ක් ගියාට පස්සේ තමයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ නියත වරණ ලබන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පින්වත්නි, මහා කල්ප අසංඛ්‍ය 16ක් වාප්‍රනිදානේද මනෝප්‍රනිදානේද පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ අවසානයේ පින්වත්නි, එතනින් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 16කට පස්සේ පින්වත්නි, උන්වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලේ නියත විවරණ ලැබලා ඉන් අනතුරුව මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආවේ අභිසම්බුද්ධත්වයේ පිණිසයි. එතකොට මේ බුද්ධ කියන අදහස පිළිබඳ යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා, අතීතයේ පහළ වෙන බුදුවරු ගැනත් අනාගතයේ පහළ වෙන බුදුවරු ගැනත් අදහසක් ගන්නකොට පින්වත්නි, මේ බුද්ධ කියන ස්වභාවය ගැන ඔබ තේරුම් ගන්න ඕන. අපි මීට කලින් පැහැදිලි කළා. පින්වත්නි, බුද්ධ කියන ස්වභාවය තුළ තියෙන්නේ ස්වార్థයේද පරාර්ථයේද? මම බුදු වෙමි. මම බුද්ධත්වයට පත් වෙලා අනුන්ද මුදවමි. මම විතරක් මිදෙනවා නෙමෙයි, මම මිදෙනවා ඒ වගේම අනුන්ද මුදවනවා. අනුන්ද මුදවනවා මම මිදෙනවා විතරක් නොව අනුන්ද මුදවාලනවා කියන අදහස පින්වත්නි, බුද්ධ කියන මේ ගැඹීර ස්වභාවය තුළ
ගැබ් වෙලා තියෙනවා. ඒවගේම තමයි ඒච බුද්ධා අතීතාච ඒච බුද්ධා අනාගතා කියල වන්දනා කරනකොට ඒ වන්දනාව තුළම තියෙනවා සම්මාදිට්ටිය. හේතුව තමයි පින්වත්න අතීත බුදුරජාණන්සල පහළවීමත් එක්ක අතීත භවය පිළිගැනීමකුත්. අනාගත බුදුරජාණන් වහන්සේලා පහළවීම පිළිබඳ අනාගතය තුළ මේ ඉපදෙමින් මැරිමින් යන බවගමනක පැවැත්ම පිළිබඳවත් එයා තුළ තහවුරු වෙනවා. එකිතා ගැඹුරු සංකල්පයක්. පින්වත්නි, පෙරභවයද පසුභවයද පිළිගන්නේ නැත්තං, අතීත භවයද අනාගත භවයද පිළිගන්නේ නැත්තං එයාට සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. නත්ති අයං ලෝකෝ කියලා හිතනවා නම්, නත්ති අයං ලෝකෝ කියලා හිතන තැනක ඒ ශ්‍රාවකයා මිලෝ පිළිගන්නේ. නත්ති පරෝ ලෝකෝ, පරලෝව පිළිගන්නේ නැත්තං ඒ ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. නත්ති අයං ලෝකේ, නත්ති පරෝ ලෝකේ කිය කිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව පැහැදිලි වෙන තැන්වල තියෙනවා. දැන් ඒච බුද්ධා අතීතාච, අතීතයේත් මෙබඳුම ආකාරයකින් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා කියන අදහස තමන්ගේ හිත තුළ එනකොටම පින්වත්නි, ඉපදෙමින් මැරිමින් යන සසර විශ්වාස කරන ශ්‍රාවක භාවයක් ඇති වෙනවා. ඒච බුද්ධා අනාගත, අනාගතයේද බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා අදහස එනකොට, අනාගතයේද බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් මේ සංසාරයේ පරක් තෙරක් කෙලවරක් හොයන්න බෑ කියන අදහස මතුවිය යුතුයි. ඒච බුද්ධා අතීතාච ඒච බුද්ධා අනාගත, අතීත බුදුවරුන්ටද අනාගත බුදුවරුන්ටද වර්තමානයේ ඒ භාග්‍යවතුන් වහන්සේටද කියන තුන් කාලේම අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා කියන තැන තියෙන බොහොම පළල් චින්තනමේ සද්ධාවක්. මුලින්ම බුදුරජාණන් වහන්සේලාගේ ගුණ වශයෙන් වන්දනා කරලා අතීතයේත් මෙබඳුම මුනිවරු පහළ වුණා නම් උන්වහන්සේලාටද නමස්කාර වේවා, අනාගතයේද මෙබඳු බුදුවරු පහළ වෙනවා නම් උන්වහන්සේලාටද නමස්කාර වේවා කියනකොට බුද්ධ කියන ස්වභාවය පිළිබඳ බොහොම පළල් අදහසක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩනැගෙනවා. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි, ජීවිතාන්තයේ දක්වා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අදහස එනකොට පින්වත්නි, යා තුළ කේන්දර සරණ තියෙන්න විදියක් නැහැ, නැකත් සරණ තියෙන්න විදියක් නැහැ, දේවාල පිළිසරණ තියෙන්න විදියක් නැහැ, නොඒක් ආකාරයේ විවිධාකාර බුතයන් සරණ ගියපු ස්වභාවය තියෙන්න විදියක් නැහැ. මොකද මේ වචනයට මේ අදහසට එතන සාධාරණී මතු වෙන්නේ නැහැ. හිමන මේ අදහස දන්න කෙනාට හෘද සාක්ෂිය තුළ තිසර බුදුරජාණන් වහන්සේ තුළ ස්ථාවර භාවයක්, හෘද සාක්ෂිය තුළ ඇතිවෙන ස්ථාවර භාවය තහවුරු කරගන්න නම් පින්වත්නි, ඒ තහවුරු කරගත්ත තැනකට අපේ හිත ක්‍රමානුකූලව ගොඩනගා ගන්න අවශ්‍යයි. එතකොට ඒ ක්‍රමානුකූලව ඇතිවෙන ගොඩනැගීම, ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ පිළිබඳව මතුවන ශ්‍රද්ධාව ඉතාම පළල් අර්ථයක් මතුවෙනවා. හේතුව තමයි බුද්ධං ජීවිත පරියන්තං, මම ජීවිතාන්තය දක්වාම බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි, මම නම් මේ සරණ අත්හරින්නේ නැහැ කියනකොට මේ අදහස, ගාථාවේ අදහස තේරුම් අරගෙන නම් මේක කිව්වේ පින්වත් නියාට බුදුරජාණන් වහන්සේ හැර වෙනත් සරණක් පිළිබඳ සරණ යන්න නෙමෙයි හිතන්නවත් පුළුවන් කමක් නැහැ. බලන්න, ඔබ මෙච්චර කල් මේ අදහස තේරුම් අරගෙනද සරණ ගියේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර, බුදුරජාණන් වහන්සේ හැර මට වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ඒ භාග්‍යවතුන් වහන්සේ තුල පැවතිච්ච සරණ තුල විද්‍යාමාන වුණු මේ විශ්ව සාධාරණ ලෝකයේ තුල පැතිරී පවතින ඒ විශ්මිත බලය පදනම් කරගෙන ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජයමංගලං, ඒ සත්‍ය බලයෙන් මට ජයමංගල්‍යයක් වේවා. ඔබට විය හැකි ජයමංගල්‍ය කුමක්ද? මෙන්න මෙතනදී කල්පනා කරලා බලන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජයමංගලං, ඒ සත්‍ය බලයෙන් මට ජයමංගල්‍යයක් වේවා. ඔබට ලැබිය හැකි ජයමංගල්‍ය කියලා කියන්නේ මංගල්‍ය අතර කූටප්‍රාප්තිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි. ඉහළම මංගල්‍ය තමයි පින්වත්නි අරහත්ත්වය. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා තුළ පැළවෙන ශ්‍රද්ධාව බීජයේ අහිලම ඵලය තමයි අරහත්ත්වය.
ඔබට කවදාවත් හිතිලා තියෙනවාද නත්තිමී සරණං අඤ්ඤං බුදුරජාණන් වහන්සේ හැර මට සරණක් නැහැ, ඒ සත්‍යානුභාව බලයෙන් ඒ තේන සච්චවච්චේන හෝතු තේ ජයමංගල්‍ය, මට ජයමංගල්‍යයක් වේවා. එතකොට මට ජයමංගල්‍යයක් වේවා කියනකොට මගේ මේ ජීවිතයේ රෝග සුව වේවා, මට අපල දුරු වේවා, මගේ සෙනසුරු ග්‍රහපල දුරු වේවා කියන අදහස විතරනම් ඔබ තියෙන්නේ ඒක භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරන්ට සකස් කරපු සිද්ධ කරපු මේ ගාථාවේ ගම්භීරාර්ථයේ මතුවෙන තැනක් නෙමෙයි. ඔබට සිද්ධ විය හැකි ඉස්තරම්ම ඉහළතම ජයමංගල්‍ය තමයි අරහත්වේ නම් වූ සුන්දර තත්ත්වය ඔබේ හෘද සාක්ෂිය තුළ පැලවීම. එබඳු ජයමංගල්‍යයක් මේ ලෝකෙ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. කිසිම ඉගැන්වීමක හම්බ වෙන්නෙත් නැහැ. කිසිම සාසනයක හම්බ වෙන්නෙත් නැහැ. ඒ ජයමංගල්‍ය ඉතාම විශේෂ අවස්ථාවක්. ඒ තේන සත්‍ය වච්චේන හෝතු තේ ජයමංගල. බුදුරජාණන් වහන්සේ සරණ යාමත් එක්ක ඔබ තුල උද්ගත වන මේ ජයමංගල්‍ය තුල තහවුරු වෙච්ච ශ්‍රාවකෙක් විදියට ඔබට සෝතාපන් නම් වූ ජයමංගල්‍ය, සකදාගාමි නම් වූ ජයමංගල්‍ය, අනාගාමි නම් වූ ජයමංගල්‍ය, අරහත්වේ නම් වූ ජයමංගල්‍ය කරා ඔබව හසුරුවා ගන්නට බුදුරජාණන් වහන්සේ නම් වූ එකම සරණ උපකාර කරගන්නට ඔබට අදහසක් උවමනාවක් තිබිය යුතුයි. ඒ අදහස මතු කරගන්න තැනට ඔබේ හිත ගොඩනගා ගන්න ඔබ දක්ෂ විය යුතුයි. එහෙමනම් වෙනදාට වඩා උද්‍යෝගයකින්, වෙනදාට වඩා වෙනස් ආරකින් ඔබට අද පුළුවන් බුද්ධං ජීවිත පරියන්තං, අනේ භාග්‍යවතුන් වහන්සේට ජීවිතාන්තයේ දක්වාම මම සරණ යනවා. ඒ කියන්නේ සම්පූර්ණ මුළු ජීවිතේම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ සරණ ප්‍රාර්ථනා කරන බවත්, ඒ සරණ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දායාද වූ බවත් පිළිගත් ශ්‍රාවකයෙකුට පින්වත්නි, ඒ සරණ තුලම ස්ථාවර වීම පිණිස වීරියක්, කැමැත්තක්, උනන්දුවක් හදාගත යුතුයි. ජීවිතාන්තයේ දක්වාම මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුදුරජාණන් වහන්සේ හැර, බුද්ධෝ මේ සරණං වරම්, මේ සරණ හැර මට සරණක් නෑමයි නෑමයි. ඒ තේන සත්‍ය වජ්ජින මේ සරණ තුල මට ලැබිය හැකි ඉහළම ප්‍රතිලාභය, ඒ තේන සත්‍ය වජ්ජින හූතුතේ ජයමංගලං, මට ජයමංගල්‍යයක් වේවා. හැපිනොත්නි හැම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙම ඉහළම ලැබිය හැකි ජයමංගල්‍යය තමයි විමුක්තිය, නිවීම, මිදීම, අරහත්වය, අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය තරම් ලොව ලැබිය හැකි කවර ආකාරයකවත් ජයමංගලක් නැති, ජයමංගල්‍යයක් නැති නිසා ඔබ ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ගාථා සජ්ජායනාව තුළ සරණ යා යුතුයි. ඊළඟට මේ ගාථා පාඨය තුළම පින්වත්නි තියෙනවා, උත්තමංගේන වන්දේහං පාද පන්සු වරුත්තමං. උත්තමංගේන වන්දේහං පාද පන්සු වරුත්තමං කියන එකේ අදහස තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ පාසටහන් මතද මම වන්දනා කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාසටහන් මතද මම වන්දනා කරනවා. උත්තමංගේන වන්දේහං පාද පන්සු වරුත්තමං. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාද පියුම් ළඟ පාද තිබූ තැනද මම වන්දනා කරනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දූවිල්ල පවා මට සනීපයි. ඇත්තට මේකේ ගැඹුරු අදහස තමයි භාග්‍යවතුන් වහන්සේගේ පාපිලිවලින් මමද යනවා කියන එක. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය මත මම දායාද වෙනවා කියන එක. අනේ දායාද වීමත් එක්කම බුද්ධෝ යෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මම, බුදුන් වහන්සේට මගෙන් සිදුවෙච්ච යම් වරදක් තියෙනවා නම් ඒ වරදට මට සමාව ලැබේවා කියන බලවත් අදිෂ්ඨානීය ශ්‍රාවකයා තිබිය යුතුයි. මොකද අනන්ත කාලයක් සංසාර ඉපදෙමින් මැරිමින් එනකොට බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අපට මුණ ගැහිලා ඇති. ඒ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිීමත් එක්කම පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මට පුද පූජා වත්පිළිවෙත් කරගන්න බැරි තරමට මිත්‍යා දෘෂ්ටියෙන් මාව යට වෙලා ඉඳ ඇති. උන්වහන්සේ වෙනුවෙන් සිතකයි වචනේ පදනම් කරගෙන අබමල් රේණුවක් හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද පදනම් කරගෙන ධර්ම මාර්ගයේ මට ඉස්සරහට යන්න බැරි වේවි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කමා කරගන්නේ. මෙබඳු කමා කිරීමක් නැති තැනක පින්වත්නි සමාධියවත් පිහිටන්නේ.
ඉදිරියට නිවන් මාර්ගය ගැන අදහසක් තියෙන ශ්‍රාවකයෙක් බුද්ධෝ යෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං බුදුන් වහන්සේට මගෙන් සිදු වරදක් ඇත්නම් මට සමාව දෙන සේක්වා කියන ආයාචනයේ හිත තුළ ගොඩනගා ගැනීම දිට්ඨ ධම්ම වේදනීය කුසලයක් විදියට මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න ඒ ශ්‍රාවකයෙකුට උදව්වක්. ඒ උදව්ව තුළ ස්ථාවර වීම පිණිස මේ ගාථාවේ අර්ථයේ සහිතව වන්දනා කරන්න පුළුවන් නම් මේ ගාථා ඔස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන් ලැබෙන ඉහළම ජයමංගල්‍ය වෙච්ච අකුප්පා චේතෝ විමුක්තිය නම් වූ අතිශය චමත්කාර ජනක ජයමංගල්‍ය දක්වාම ඔබට හසුරුවා ගන්න පුළුවන් හිත. ඒ වෙනුවෙන් ඔබ අතීත බුදුරජාණන් වහන්සේලාටද අනාගතයේ පහළමන බුදුරජාණන් වහන්සේලාටද වර්තමානයේ පහළ වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේටද කියන තුන් කාලයටමයිති භාග්‍යවතුන් වහන්සේලාට වන්දනා කිරීමේ අර්ථ සහිතව වන්දනාව කෙරෙහි යොමු විය යුතුයි. ඒ යොමු වීම තුළ ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නටත් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කිරීමේ ගැඹුරු අර්ථය තුළ ධර්මීය මත ජීවමාන වීම පිණිස පසුබිම හදාගන්නට. මොකද මේ පසුබිමට හරි වැදගත් බුදුරජාණන් වහන්සේට මගෙන් සිදුවෙච්ච වරදක් තියෙනවා නම් අනේ මට සමාව ලැබේවා කියන ගැඹුරු දාර්ශනික අදහස තියෙන තැනක පින්වත්නි ඒ ශ්‍රාවකයාට පුළුවන් ජීවිතේ වැරදිච්ච තැන් නැවත හදාගෙන ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පවා සංසාරේ මගේ අතින් වැරදුනා නම් ඒ වරද හදාගෙන සිත්සේ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම පුරාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනදාට වඩා උද්‍යෝගයකින් අර්ථ සහිතව වන්දනාමාන කරන්නට ඔබට අවකාශය සැලසේවා කියලාද විවරණය.